අයිබෝවන් සුබ මැදහනක් ඔබ කොන්නේ ස්වාධීන රූපවාහිනී මැදහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරකේ මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත රටේම ඇඳිරි නීතිය පවතිද්දී හෙටත් අනිද්දාත් විශේෂ බැටලීම් වලට පොලිසියේ සූදානමක් කොරෝනාව පැතිර යාම පාලනයකට නතු කරගත් බව බුද්ධ්‍යංශ පවසයි භූවිද්‍යාවෙන් වැලි බොරළු පස් ප්‍රවාහණයට සරල ක්‍රමයක් බස්නාහිර මැදම සබරගමුවටත් ගාල්ල මාතරටත් සවස හෝ රාත්‍රියේදී ගිගුරුම් සහිත වැසී ඉන්නවාද මෙරුණාද කියා ලෝකයා විමසිල්ලෙන් සිටි උතුරු කොරියා නායක කිම් ජොං උන් දින 20කට පසු ලොබ හමුවට කොළඹ ගම්පහ කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලබන 4 වෙනිදා ඉවත් කිරීමට නියමිතයි බෙවන විට මුළු දිවයිනටම ඇඳිරි නීතිය බලපැවැත්වෙන අතර හෙට සහ අනිතා දිනයන්හිදී විශේෂ වැටලීම් සිදු කරන බව නියෝජ්‍ය පොලිස් ප්‍රති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් රට පුරාම ක්‍රියාත්මක වෙනවා ඒ වගේම මේ වන විට පුද්ගලයන් 44000ක් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ආරම්භ කළ දින සිට අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ වගේම වාහන 19400ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා එමෙන්ම අද දින උදෑසන 6:00 අවසන් වූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 1217ක් අත්අඩංගුවටගෙන තිබෙනවා වාහන 314ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ දැන් අද දිනේ වගේම හෙට දිනේ විශේෂ වැටලීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා ලංකාව පුරා දැන් ඊයේ පෙරේදා දිනවලදී කරන ලද වැටලීම් වලදී විශේෂයෙන්ම නීති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඒ වගේම පාවිච්චි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා විශේෂයෙන්ම සූදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයන් පිරිසක් ද අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ අනුව අඛණ්ඩව මේ සම්බන්ධ වැටලීම් සිදු කරනු ලබනවා समस्त कोरोना रोगीन के संख्याव हायसी अनुवक बव सौख्य अंश पवसनवा बेवन विट एकसिय हेट दिदेने को पूर्ण सुए लबा रोहल विलिन पिटव गोस्ति बेनवा कोरोना वायरस व्याप्ति पैतिर्याम पाल नेट नतुकर गिन एति बव रचे बुद्धि से बव अद तहापुरु कला कोरोना ආසාදිතයන් 521 දිනක ජාතික බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබනවා වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල් වල සිටින සංඛ්‍යාව 145ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ බෙවර විට 4119 දිනක නිරෝධායන කටයුතු අවසන් කර ඇති බව යුදහමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයකදී ඊයේ දිනේ මියගිය පුද්ගලයන් දෙදෙනාට කොරෝනා ආසාදිනී වී නොමැති බවට වෛද්‍යවරුන් තහවුරු කළ බවද යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළා නිරෝධායන මධ්‍යස්ථානවල 4665 දිනක තවදුරටත් නිරෝධායන විමින් පවතිනවා අද දිනේ 73 දෙනෙකු පුණා නිරෝධායන මධ්‍යස්ථානයෙන් තම නිවෙස් බලය යව නියමිතයි මේ අනුව මේ දක්වා 4819 දෙනෙකු තම නිරෝධායන කටයුතු නිමගලා ගතවස්ති වෙනවා ඊයේ දිනේ තවත් ශ්‍රී ලංකා ගුවන් සමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායන විමින් සිටිද්දී සාමාන්‍ය රෝග මතුව පෙරේදා රාත්‍රියේ ඊයේ සවස් භාගයේ දෙදෙනෙක් ගියේ ගියා මේ දෙදෙනාම වුන් වයස්කර දෙදෙනෙක් වුන්ට විවිධ රෝග තිබිච්ච අයවලු මේ රෝග වලට අනුව මිය ගියාමක් හදිසියේයි වෛද්‍යවරුන් වාර්තා කළ තිබෙන්නේ ඒ අනුව බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඉදිරි කාලයේදී මේ ආකාරයේ යම් කිසි ආකාරයකින් මේ අඩුවීමක් දක්ින්න අපිට හැකියාවක් ලැබෙයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ප්‍රකාශ කළේ PCR පරීක්ෂණ සිදු කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. අපිට හමු වූ ආසාදිතයන්ගේ පෞලේ අය පරීක්ෂණ වලට ලක් කරා. මේ පෞලේ අය අතරින් අපි සොයාගත්ත ආසාදිතයින් සෑහෙන සංඛ්‍යාවක් දැන් ඒ අනුව ඉස්පසු ඉන් ඔබට ගිහිලා ඒ අවක නිවෙස් වලින් ඔවුන් ඇසුරු කළ සමීප ඇස්වත් පැවැත්වූ අයගෙන් සාම්පල ලබා ගැනීම තව දුරටත් සිදු වෙනවා දිනපතා සාම්පල විශාල සංඛ්‍යාවක් අපේ රටේ විහිදලා තියෙන පරීක්ෂණාගාරවලට යොමු වෙනවා පරීක්ෂණාගාර 14ක්
පහළවක් පමණ මේ වන විට දිවයින පුරාම ක්‍රියාත්මකයි ඒ ඒ ප්‍රදේශ අනුව ඒ ප්‍රදේශවලට යවමින් සෑම්පල් රැස් කිරීම ඒවා පරීක්ෂණ කිරීම ඒ පරීක්ෂණාගාරවල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයත් දිවා රාත්‍රී මේ වෙනුවෙන් අපතප වෙලා මේ පරීක්ෂණ වාර්තා නිකුත් කරා බෙතර කොරෝනා ආසාදිතයන් හා ආශ්‍රිතයන් සුවගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ රූපවාහිනී වැඩසටහනක් අද පැවැත්වුණා. එම වැඩසටහන සියලු මාධ්‍ය ආයතන ඒකාබද්ධව සජීව ලෙස විකාශය කෙරුණා. එහිදී රාජ්‍ය බුද්ධි සේවාවේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා ප්‍රකාශ කළේ කොරෝනා වෛරසයේ පැතිර යාම පාලනීයට නතු කර ඇති බවයි. මේ රෝගිය පැතිරෙනකොට මේ සම්බන්ධයෙන් අපේ තියෙන ඒකක විසින් යම්කිසි අධ්‍යයනයක් කරා අපිට ඒ විදේශීයවත් අපිට ලැබෙන තොරතුරු තියෙනවා ඒ කියන්නේ අපේ රටට අවදානමක් නැති මොහොතක අපි මේක ගැන අධ්‍යයනය කරා විද්‍යාවේ විවිධ පළාත්වල අපිට ස්ථාපිත කරන ලද අපේ ඒකක තියෙනවා එතකොට අපිට භූමියේ අපි තොරතුරු කරුවන් ඇති කරගෙන ඉන්නවා ඒ හරහා සියලුම දේවල් හරහා තමයි අපි මේ කාර්යය කරගෙන ඉන්නේ අද වෙනකොට මොකද දන්නේ අද වෙනකොට මට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් අපේ සේවාව විසින් අපි තීරණය කළා තියෙනවා මේක සම්පූර්ණයෙන්ම අපේ ග්‍රහණයට නතු කරගෙන තියෙනවා සම්පූර්ණයෙන්ම අපේ පාලනයට තමයි මේක තියෙන්නේ අපි මේ නිරෝධායන ක්‍රියාවලියට එහෙම රැගෙන ගිහිල්ලා නොකෙරුවා නම් වෙන්නේ මේක ව්‍යාප්ත වීමේ ඉඩ ප්‍රස්තාව තියෙනවා ඉතින් ඒ නිසා තමයි අපි හැමෙන් ඩාන්ස් තියරිය කියලා කිව්වේ මේ නාවික හමුදාව වගේ වගේ යුද හමුදාව වගේ ගුවන් හමුදාව වගේ කඳුරු එකිනෙකාට වෙනස්ව කාමර කුටි පිහිටලා නැහැ පිහිටලා තින්නේ එක කණ්ඩායමක් ඉන්නවා ඒකේ 40ක් හරි 50ක් හරි ඉන්නවා ඉතින් ඒ නිසා මේ වගේ තැනකදී ඒ වගේ ආසාදනයක් වුණාම ඒ ආසාදනේ වෙන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා ඉතින් ඒ නිසා තමයි ඇත්තටම මේ සිද්ධිය වුණේ නමුත් දැන් අපි මේ නාවික හමුදාවේ සිද්ධියත් සම්පූර්ණයෙන්ම අපේ පාලනයට නතු කරගෙන ඉවරයි. අපි දන්න විදිහට මෙහා සමාන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ දියුණුව බුද්ධි සේවාවක් පැවතෙන ඊශ්‍රායලයේ මේ මොසයිඩ් කියන ඒගොල්ලන් කරනවා මේ. අපිත් ඒකට දෙවනි වෙන්නේ නැති ක්‍රමයකින් කරනවා. හැබැයි මේක අපේ රටටම ආවේනික වූ දෙච්ච ක්‍රමයක්. අපි ඒ නිසා කවදාක්වත් අර රටේ මෙහෙම වුණා, මේ රටේ මෙහෙම වුණා, ඒ රටේ ක්‍රමයේ මෙහෙ ඇප්ලයි කරන්න ඕනේ, අර ප්‍රස්ථාරය බැලුවා මෙහෙම උඩට යනවා, මෙහෙම නැහැ. අපි බලනවා මේ ප්‍රස්ථාරය හැමතිස්සෙම අපේ පාලනයට අරගෙන මේක සීරෝ කරන ක්‍රමවේදයට යන්න ඕනේ ක්‍රමවේදය තමයි අපි මෙතනදී අද්දින එක. කොරෝනා වෛරසයේ පැතිර යාම වැළැක්වීමේ කාර්යවේදී ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිඳු ලෙසකින් කාලයේ නාස්ති නොකළ බව එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හෙනෝම් පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ චීනෙන් කිසිඳු කොරෝනා රෝගී මරණයක් වාර්තා නොවූ කාලයේ බවයි ඔහු තවදුරටත් පවසන්නේ. එම සංවිධානයේ චීනයට පක්ෂපාතව කටයුතු කරන බව හා කොරෝනා වෛරසය චීනයේ වැඩි දියුණු කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් නගන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ටෙඩ්‍රොස් මාධ්‍ය හමුවේ තවදුරටත් ප්‍රකාශ කර සිටියා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 34,1318 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුව ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 10,81,705. වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 239,614ක් වාර්තා වනවා. ලොබ රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 212ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. ඉබෝලා වෛරසය සඳහා භාවිත කළ එන්නත කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට පරීක්ෂණ සඳහා යොදා ගැනීමට ඇමරිකා ආහාර හා ඖෂධ පාලක අධිකාරිය සූදානම් වනවා. වෛරසය යුරෝපයේ පැතිර යාම හඳුනා ගැනීමට ප්‍රමාද වීම ඒ ඇමරිකාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යාමට හේතු වූ බව රෝග පාලන හා වැළැක්වීම මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර ඉදිරි සතියේදී ඇමරිකාවේ ප්‍රාන්ත රැසක පනවා ඇති නීති ලිහිල් කිරීමට සූදානම් වනවා. ඒ හේතුවෙන් ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටයි සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවන්නේ. ගත වූ පැය 24ට චීනෙන් වාර්තා වී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණයි. රෝගීන් 43 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය මිනිසුන්ට බෝවීම සතුන් මගින් සිදු වූ බවක් චීන බලධාරීන් අද දිනේත් සඳහන් කළේ. ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන ලැයිස්තුවේ දෙවන ස්ථානයේ හිමිව ඇත්තේ ස්පාඤ්ඤයටයි. ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1175. අද දින සිට වැඩිහිටි පුද්ගලයින්ට එලිමහනේ ඇවිදීමට හා ව්‍යායාම කිරීමට අවසර ලබා දීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. ඉතාලියෙන් වාර්තා වන කොරෝනා රෝගී මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව අවම වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. මාර්තු 10 වනදා රට වසා දැමීමට තීරණය කෙරුණු අතර හෙට දිනේදී ඒවත් කිරීමට නියමිතයි.
ගතවූ පැය 24ට බ්‍රිතාන්‍යයේ ආසාදිතයන් හඳුනා ගැනීමේ පරීක්ෂණ 122,000ක් කිරීමට සමත්ව තිබෙනවා. මින් පෙර එරට සිදු කළ පරීක්ෂණ සංඛ්‍යාව 60,000කට වඩා අඩු බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. බෑතර මගින් අතර සමාජ දුරස්ථ භාවයේ රඳවා ගැනීම සිදු කළ නොහැකි ක්‍රියාවක් බව හීත්‍රෝ ගුවන්තොටුපළ ප්‍රධානියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ප්‍රංශයේ කොරෝනා රෝගී මරණ නව ආසාදිතයන් හා දැඩි සත්කාර ඒකකවලට ඇතුළත් කරන රෝගී සංඛ්‍යාව අවම වී තිබෙනවා. ප්‍රංශයේ මේ 11 වෙනිදායින් පසුව නැවත විවෘත කළද එරට සාමාන්‍ය තත්ත්වයටපත් නොවන බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසනවා. කොරෝනා වෛරසයේ ප්‍රංශයේ පැතිර යාමත් සමග එරට 24,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බලධාරීන් පවසන්නේ. දරිද්‍රතාවයෙන් ඉහළ අප්‍රිකා කලාපයේ රටවල් තුල කොරෝනා රෝගය ශීක්‍රයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය කරනවා. හයිටි, සෝමාලියා හා සුඩානයේ මේ අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබෙනවා. එම කලාපය තුල මැලේරියා වසංගතයේද යලි හිස ඔසවා ඇති බවයි එම සංවිධානයේ පවසන්නේ. වැලි බොරළු හා පස් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. එය අනුව ලබන 11 වෙනිදා සිට සරල නව ක්‍රමවේදයක් යටතේ වැලි බොරළු හා පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙනවා. බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන අයදුම්කරුවන් පවතින ආරක්ෂිත ක්‍රමවේද යටතේ ක්‍රියා කළ යුතුයි. බලපත්‍ර නිකුත් කිරීමේදී සේවාලාභීන් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත පැමිණීම අවම කිරීමේ ක්‍රමවේදයක්ද සකස් කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා හෝ භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් ලබාගත හැකි. ඉන්දියා වාණිජ හා කර්මාන්ත සංවර්ධනය සඳහා ප්‍රගති සමගි මණ්ඩලය පශ්චාත් කොවිඩ් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ වීඩියෝ සමුළුවක් සංවිධානය කර තිබුණා. ඉන්දියා වාණිජ හා කර්මාන්ත සංවර්ධනය සඳහා ප්‍රගති සමගි මණ්ඩලය සංවිධානය කළ මෙම සමුළුවේදී සාකච්ඡා කෙරුණේ COVID-19 වසංගත තත්ත්වයේ මතු කළ අභියෝග හා අවස්ථාවන් දකුණු ආසියා කලාපයේ ව්‍යාපාර ප්‍රවර්ධන විභවතා පිළිබඳවයි. ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජංශ ප්‍රධානි පූජා කේ මෙනන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ සමුළුව පැවැත්ුණේ. නේපාලේ හා බංග්ලාදේශයේ ඉන්දියා තනාපති කාර්යාලය වාණිජංශ නිලධාරීන්ද සමුළුවට එක්මුණා. නවීකරණය හා තිරසර තාක්ෂණයේ වැදගත්කම් පිළිබඳව පූජා කේ මෙනන් මහත්මිය කරුණු පැහැදිලි කළා. දෙවන ඉන්දියා වෙළඳපොළට භූගෝලීය වශයෙන් ආසන්නව පිහිටීමේ වාසිය ශ්‍රී ලංකාවටද ලබාගත හැකි බවයි ඇය ප්‍රකාශ කළේ. බස්නාහිර මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර හා දකුණු පළාත්වලත් මන්නාරම සහ යාපනේ දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. ගෙගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මගින් හා තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් ගැටළු වලට මුහුණ දීමට සිදු ඇති පිරිස් මෙන්ම සෙසු සියලු දෙනා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජය කැපවී ක්‍රියා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එම වැඩපිළිවෙලට පූර්ණ සහය ලබා දෙන බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායකර මහතාද මෙහිදී අදහස් පළ කළා. අද මේ මොහොත වෙනකොට අපි රජයට ස්තුතිවන්ත වෙනවා. කොවිඩ් අර්බුදයේ පිළිබඳව මැදිහත් වෙලා ජනාධිපතිතුමා අගමැතිතුමා ඒ වගේම ත්‍රිවිධ හමුදාව පොලිසිය වෛද්‍යවරු හෙදිකාරිය මණ්ඩල අනිකුත් නිලධාරීන් එකතු වෙලා ලංකාවේ මේ තරම් තත්ත්වයකට මේ පාලනය කළ වැඩ කරන පන්තියත් රටේ ජනතාවත් ආරක්ෂා කරගෙන කටයුතු කරමු ගැන. ඒ වගේම අපි වැඩ කරන පන්තියිනුත් ඉල්ලනවා ඒවට අනුකූලව කටයුතු කරලා මේ අර්බුදය සමතේකටපත් කරන්න සහාය දෙන්න කියලා. අපි මේ රටේ ඇතිවෙච්ච මේ මහා කොරෝනා වසංගතය දුරු කරගන්නට අපි හැම හයියක්ම දාලා හැම පැත්තකින්ම හැම යාන්ත්‍රණයක්ම ක්‍රියාත්මක කරනවා. අඩු ආදායම් ලබන ඒ අතර රැකියා විරහිත භාවයට පත්වෙච්ච මේ මිනිසුන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර සලාකයක් ලබා දීමට කටයුතු කළ යුතුව තිබෙනවා. වැඩ කරන පන්ති ආරක්ෂක පවුර මේ රජය මේ රජයත් සමග අත්වැල් බැඳ ගනිමින් මේ රජයේ තිබෙන
ප්‍රගතිශීලී ඉදිරි රැක්ම තහවුරු කරන්නටත් ජය ගන්නටත් අපි කවුරුත් අදිෂ්ඨානීය බව පළ කරමින් දරුවන් සියලු අධ්‍යක්ීම් ලබා ගන්නේ සමාජයෙන් බැවින් ඔවුන් වටා ඇති සියලු දේ සම්බන්ධයෙන් වැඩිහිටියන් අවධානයෙන් සිටිය යුතු බව විශේෂඥ මනෝවෛද්‍ය රෝමි රූබන් මහතා පවසනවා समाज माध्यमसे पसुगे दिनवल संसरणे कुडा दरुवन्गे प्रचंडकारी वीडियो पट प्रचारे किरीमे सिद्धे संबंधेन जातिक धर्मारक्षक अधिकारी परीक्षण आरंभ कर तिबुना एम सिद्धेट अदाल बाल वयस्कार दरुवन् तुंदनि कुद ईये दिने पोलिस भारयट एनुना मेवेनि वीडियो वल पेनी सिटिन दरुवन् पिलिबंद तोरतुरु दन्नेनम जातिक धर्मारक्षक अधिकारी 19:29 अंकयट दनुम दिन लेसद एम अधिकारी इल्लीमक् कला दरुवन् समाज माध्य भावित किरीम वेनि क्रिया संबंधेन वेडिहिटियन वेडि अवधानय यमु कल युतु बवयि විශේෂඥ මනෝවෛද්‍ය රූවි රූබන් මහතා ප්‍රකාශ කළේ අපි දරුවන්ගේ ළමා සිත හඳුනා ගන්න ඕන ළමයි කියන්නේ දාමරිකය නෙවෙයි ළමයි දාමරික වෙන්නේ සමාජයේ දේවල් අනුකරණය කරලා අපි ඒ දරුවෝ හොඳ පැත්තට යොමු කරන් සංගීතයේ නැටුම් වගේ කලාත්මක දේවල් කරලා ඒ අයට සතුටක් ලබා ගන්න දෙමාපියෝ උනන්දු කරන්න ඕන ඉතින් වැඩිහිටියෝ තමන්ගේ දරුවෝ මොනවද කරන්න කියලා අවධානයෙන් ඉන්න එක වැදගත් සමාජ මාධ්‍ය කොයි විදිහට පාවිච්චි කරන්න කියලා අවධානයෙන් ඉන්න එක වැදගත් දරුවෝ දාමරික දේවල් කරනවා නම් සත්තුන්ට කරදර කරනවා නම් හොරකම් කරනවා නම් එතන නම් දරුවන්ගේ පෙන්ඩක් ඩිස්සෝඩ වගේ විවිධ මානසික ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් එහෙම දරුවන්ට නම් අපි මානසිකව උදව් කරන්න ඕන. එහෙම නැත්තම් දාමරික කතාවක් කිව්ව පළියෙන් ඒ දරුවන්ව අපහසුතාවයට පත් කරන එකක්. එයාගේ අනාගතය විනාශ කරන්න උත්සාහ කරන එකත් වැරදි. ඉතින් දරුවෝ තීරුම් අරගෙන තමයි ඒ දරුවන්ට උදව් කරන්න ඕන. වවුනියාව දිස්ත්‍රික්කයේ ගස්ලබු වගාවෙන් ඉහළ අස්වැන්නක් ලැබී තිබෙනවා. ගස්ලබු කිලෝ දසදහසක් අපනයනයේ සඳහා සූදානම් කර ඇති බව වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතා ප්‍රකාශ කළා. වවුනියාව දිස්ත්‍රික්කයේ අක්කර 200කට අධික භූමි ප්‍රමාණයක ගස්ලබු වගා කර තිබෙනවා. ඉන් සාර්ථක අස්වැන්නක් මේ වන විට ලැබෙන බවයි ගොවි ජනතාව පවසන්නේ. පළතුරු නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ සකස් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. ඒ යටතේ ගස්ලබු කිලෝ 10000ක් ඩුබායි රාජ්‍ය සඳහා යැවීම ඊයේ සිදු කෙරුණා. ඇඳිරි නීතිය හේතුවෙන් අස්වනු අලෙවි කිරීමේ ගැටලු වලට මුහුණ දී සිටි ගොවි ජනතාවට අස්වනු අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර දීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළා. මේ අනුව පළමු අස්වනු තොගය වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේදී මිලදී ගැනීම සිදු කෙරුණා. පොම්පෙමඩු ප්‍රදේශයේදී ගස් ලැබු විදේශ රටවලට යැවීමට කටයුතු කරන අවස්ථාවයි මේක. සතියකට කිලෝග්‍රෑම් 10000ක් පමණ ප්‍රමාණයක් විදේශ රටවලට යවනවා. ඉතින් මිතර නීතිය පවතින කාලය තුළ ගොවීන්ගේ එම ගස් ලැබු නිෂ්පාදනය වෙළඳාම් කිරීම සඳහා මේකට අවස්ථාවක් ලැබෙන. පවතින තත්ත්වයේ වවුනියාව දිස්ත්‍රික්කයේ ලැබළු අධිරික්තයක් තියෙනවා. ඒව විකුණ ගන්න අපේ දිස්ත්‍රික් ලේකම්තුමා හරහා පිට කීපයක් ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොට 50 දෙනෙකුට වැඩියෙන් බලපත්‍ර ලැබලා දීලා පිට දිස්ත්‍රික් වලට අධිරික්තයෙන් පවතින ඉරවුල් ටික අරන් යන්න පවසුකම් ලැබලා දීලා තියෙනවා. අපිට තීපිච්ච එකම ප්‍රශ්න පෙපෝල් වගාව ඒ ගොවීන්ගේ නිෂ්පාදනය විකුණන්න බැරුව තිබුණා. දැන් ඒකට හොඳ අවස්ථාවක් ලැබලා තිබුණා. ඩුබායි රටට මේ පෙපෝල් එක්ස්පෝට් කරන්න පුළුවන් විදිය දැන් කරලා තියෙනවා. බෙවර සම්බුදු තෙමගුල නිවසේ සිටම සමරන ලෙසට ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහානායක අධිපූජ්‍ය කොටකොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේ සදහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවර ගරුතර මහා සංඝ රත්නය ඉල්ලීම තමයි ජනතාවට මෙවර උත්සව පැවැත්වීමෙන් වැළකීලා. gedara dore ඉඳගෙනම වත්පිළිවෙත් කරන්න නිහඬව जोके पुराण में वसंगते प्रतिरिला में महाविपतक्वेन विलाव अपि रकपु सील सिहिपात करगन गुण सिहिपात करगन ए प्रतिपत्ति बलिन लोक जनचावत शांति अक्षण सिल्लक लभेवा विपतक नोवेवा यहापतक में वेवा कियन प्रार्थनावाय मे वसंग पुर असलोसक पुहु दिने अपि विसिं තබා ගත යුතු උදාහරණ පෙතුම ප්‍රවීණ සාහිත්‍ය දරේකු මානව හිතවාදියෙකු මෙන්ම ජේෂ්ඨ දේශපාලනඥයෙකු වූ ටීබී ඉලංගරත්න මහතාගේ ගුණ සැමරුම ඊයේ පැවැත්ුණා.
टीबी लंगरत्न महतागे गुण समर उत्सवे पवैथुने अरलीगह मंदिरयासल पिहिटिये महतागे पिलिरुवासलती श्रीलंका निधास पक्ष महालेखाम हिटपु मंत्री दयासिरी जयसेकर महता इलंगरत्न पिलिरुवट पुष्पोपहार दक्कुवा वृत्तीय समिति नायकत्वेन देशपालनेट पिविस श्रीलंका निधास पक्षे पिहिटुवीमेला पुरोगामी मेहवरा किटुकल टीबी इलंगरत्नयन 1956 सिट 1977 दक्वा पार्लिमेंतुव नियोजनय कला कामकारु आहार हा समुपकार वेलंद मुदल स्वदेश कटयुतु सह राज्य परिपालन आदि अमात्य धुर ओहु दरा तिबेनवा विशेषयेन कामकारु एमतिवरया लेस सेवक अर्थसाध कार मुदल आरंभ किरीमट पुरोगामी वू ए महता मै दिने निवाडु दिनयक बवट पत् किरीमट द मूल वुना महजन बैंकु ऐतुलु ओहु बिहिकल राज्य आयतन संख्यावद इमहत मे अत्र कामकारु नायक एई गुणसिंह महतागे गुण समरुवद ईए पवत्वुना गुणसिंहपुर पिहिटिये महतागे पिलिरुवट पुष्पोपहार दक्वीम कामकारु पक्षे नायक विजित कदिरगोन्न महतागे प्रधानत्वेन सिदु केरुणा एई गुणसिंह महतागे 129 वन जन्मदिनयद ईए दिनयट यदी तिबेनवा एपू तत्समकिन अपगे मध्याह्न प्रधान प्रवृत्ति विकाशय अवसन् वनवा ओबट शुभ दवसक्